සුබ දවසක් මාදායාබර සහෝදර සහෝදරියනි දේපුතේ. අද පටන් අපි මේ වර්බුම් නාලිකාවෝස්සේ සතිකිහිපයක් පුරාවටම ඔබගේ රසාස් දවිින්ධනය සඳහා. විශේෂයෙන්ම දෙවියන් වහන්සේ අපට දුන්නු මහා ප්‍රසාදයේ නිධහනයක් ගැන ඒ රහස හෙලිකරන්නට සූදානම් වෙන සතිකිහිපයක ආරම්භයයි මේ. මේ ප්‍රසාදයේ නිධානය එමත් නැත්තන් අපි අපගේ වචනවලින් කියනවනම්. දේව ප්‍රසාධ නිධහන සක්‍රමේන්තු කියලත් කියනවා. ද මේ ගැන ඔගොලු හොඳට අහලා ඇති දැනගන ඇති කියවල ඇැති. මේ සක්‍රමේන්තු රාශියයක් දැනටමත් ලබාගෙන නොෙක් නොයෙක් කාල වකවානු තුළ ජීවත් වෙනවත් ඇති. කොහොමද මේ එක එක සක්‍රමේන්තු තුළ මේ දේව ප්‍රසාද නිධානයක් දෙවියන් වහන්සේ දුන්නු ප්‍රසාදයේ නිධානය අපගේ ජීවිතයට ඇතුළු කරගන්නේ. ඒ ආශ්‍රයෙන් අපි කොහොමද සමාජයේ දෙෙස බලන්නේ. ඉතින් අද ඒයට ආ වැඩුමක් ලෙස පුංචි ආරම්භයක් නැත්න ඉන්ට්‍රඩක්ෂණ එකක් මේ පළමුවනි කතාාවේදී ඔබ සමඟ බෙධාගන්නව මේ සක්‍රමේන්තු හත, ආරම්භ වනේ තකොට ඒ විකාශනය සහ එහි නමේ අර්ථය මොකක්ද කියලා අපි දැනගනිමු. දැ මේකට අපි කියනවා දෙවියන් වහන්සේ විසින් දහනය කරනලද නිදහනයක්. දේව ප්‍රසාද නිධාන. දැ මේක කියදිමට මතක් කෙනවා මතයතුමාගේ සුවිශේෂයේ දහ තුංවෙනි පරිච්චේදේ හතලිස් හතරවෙනි වගන්තිය. ඒකමන නිධානය ගැන බොහ ලස්සන වචනයක් කියවා. ස්වර්ග රාජ්‍ය කෙතක සඟවා තිබුණු නිධානයකට සමානය. එක්තරා මිනිසෙකුට එය සම්භවිය. ඔහුත් එය සඟවා තබා මහත් ප්‍රීතියෙන් ගොස් තමා සන්තක සියල්ල විකුණා ඒ කෙත මිලදී ගත්තේය. ැ බලන්න මේක හම්බවුණු මනුස්සෙක් මුණවාද කරන්නේ තමාළඟතිබිච්ච හැම සේ සතක්ම විකුණලා ඒ කෙත මලදී ගන්නවා. හම නිධානය කොහෙද කියලා දන්නේ නැ. හැබයි නිධානය තියනවයි කියලා විශ්වාසයි. එන්සයි එක් එෙත්ත මිලදීගන්න ලොකු මිලක් යොදවලා ලොකු පරිත්‍යයාගයක් කරලා. මොකද දන්න ඔතන වටිනා සම්පතක් තියෙනවයි කියලා. මෙ මේක තමයි නිධානයක් ිධානෝ නිධන් ආරන්න මිනිස්සු පවා බිල්ලටෙන යොගයක්. මේ වටිනා දැ එසේසේ නිධානයක් ගැන නෙමේ අපි මේ සතිප් කීපය පුරාවටම ඔබ සමඟ බිදාාගන්නට යන්නේ. මේක ඒ නිධානය වටිනාකම දෙගුණ තෙගුණ වෙන්නේ දේව ප්‍රසාධයක්යේ දෙවියන් වහන්සේ දුන්නු තිලිනියක් හැටියට තමයි මේ නිධානය ඔබට මට ලැබෙන්නේ. ඉති අපි දන්නවා මේ ප්‍රසාධ නිධාන හත ගැන ඔගලන් හොට අහල ඇති දැන් බලන්න සාමාන්‍යයෙන් වර්ෂාවක් වහින වැස්සකින් ඒ වර්ෂාවෙන් නැතන් ජලයෙන්. එක පාරටම පලහටගන්නේ නෑ. අපි ගහක් හිටවලා වැස්සක් ආපු පමණින්ම එයින් පලහට ගන්නේෙ නෑ. එකට හේතුව තමයි මේ පොළව සශ්‍රීක වෙන්නට ඕනේ. ඒත් අවශ්‍ය කරන පොහොරටික අවශ්‍යසාත්තුව හරියට කලට වෙලාවට ලැබුණොත් තමයි වර්ෂාවක් වැස්සත් ඒ පල හටගෙන එයින් ඔබට මට ප්‍රයෝජනයක් වෙන්නේ. ඒගේ තම අපි කතා කරන අද මේ ඉෂ්ට වර ප්‍රසාද අනුග්‍රහ වර ප්‍රසාද ගැන කියන්නට තියන්නේෙත් ඔහෙ විදිහටම තමයි. හැබැයි ෂ්ට්‍ර වර ප්‍රසාද ගොඩාක් වෙලාවට වැඩි කරගන්නට. මේ අපේ ජීවිතයට ආබද්ධ කරගන්නට ඇතුල් කරගන්නට තමයි මේ යදුම මර්ධන ක්‍රියා සහ අදාපි කතා කරන්නට යන මේ ප්‍රසාදය නිධන ප්‍රසාධ නිදහන පිටිවාහල් වන්නේ. තිය වගේම තවත් අවස්ථාවක්වම ඉෂ් වර ප්‍රසාද අහිමි වෙනවා. අපි මරණිය පාපයක් කලොත්. අපි බලු මොකද මේ සුළු සහ මරණිය පව කියන්නේ මොකක්ද කියලා. දැන් අපි මරණිය පාපයක් කරපු හම මේ දෙවියන්ගෙන් ලැබෙන්න වූ මහා බලාපොරොත්්තුේ දීමනාව විෂ්ට වර ප්‍රසාද තිකෙන්තික තිකෙන්තික නැතිවීගෙන යනවා. එතකොට අපිමනවාද කරණ්ඩෝන. එතකොට අපි යනවා හොඳ. පාපච්ාණයක් කරන්න සමගි සධානය ප්‍රසාධ නිධානයක් අප ඉදිරියේදිී කතා කරනවා. එකන්නේ මේ සක්‍රමයන්තු ජීවිතයෙන් අපිට බලය මුදාහරිනවා මේ ඉෂ්ට වර ප්‍රසාද නැතිවීගෙන ඇද්ද නැවත අපට ලබාදීල මෙ අප්‍රාණීක වේගන යන මනුෂ්‍ය ජීවිතය මනුෂ්‍ය කය ප්‍රකෘතිමත් කරලා නැවත සමාජ ගත කරවන්නේ. එතකොට මේ පාපු්චාරණය එමනත්තං සමඟි සඳහනය ප්‍රසාධ නිදහනය කියන්නෙත් එක දේව වර ප්‍රසාධයක් දෙවියන් වහන්සේ දීපු වර ප්‍රසාධය ජීවිතයක් ප්‍රසාධ නිදහනයක්. ඒතුළින් නැවතත් අපිට පුළුවන් මේ වර ප්‍රසාධී ෂ්ටවර ප්‍රසාධය හෝයවා අනුග්‍රාහයෙන් ලබන වර ප්‍රසාධය හෝයවා ලබාගෙන අපේ ක්‍රිස්තු ජීවිතයට නිර්භිහිතව මුහුණ දෙන්න. දැ මේදේව ප්‍රසාද නිදාන. පිට පුුව මේ තක් හත දන්න අපි බහිබලිය සංකල්පානුව පරිපූර්ණත්වය සංකේතයක්. තුන හත දහාය එතකොට දොලා හා හතලියද මේ වගේ දේවල් අපි දන්න පුරාණසානාවගේ විුසුමත් එක්කව සංසන්ධනාත්මකව විශ්ලේෂණය කරද මේක බහිබලිය සංකේත. එනි සතම මේ හත පූර්ණත්වේ සංකේතයක්. මේ හත සකක්‍රමේතු හත අපි මෙන්න මේ විදියට තමයි විකාශනය කරන්නට ඔබට බෙදාහරින්නට ඔබගේ ආලින්දයට ගෙන එන්නට බම් බලාපොත්තු වෙන්නේ. මනුස්යෙකුගේ ජීවිතයේ ආරම්භේ සිට එකැන්න උපත අවසාන අධියර දක්වා. මරණය දක්වාම මේ වර ප්‍රසාධය දෙවියන්ගේ දීමනාව කාලයෙන් කාලයට සභාව ඔබට මට ලබා දෙනවා. ගලම්ම අප ධාරණය ඇයටට උපත. උපතේදදියා අපිට ස්වාමින් වහන්සේ දෙන දීමනාවතමයි ප්‍රසාධශනාපනයේ. බෞතිස්ත්මස්නාපනය. ඒ උපතත් එක්කම අපිව දේවජීවිතයකට තල්ලු කරනවා. ඊට පස් ඉපදනන් පස්සෙමි පුංචි පැටිය ඇටිකෙන්තික පෝෂණය වෙනවා. එතකට මේ අධ්‍යාත්මික පෝෂණය දෙද්දි සභාවපට දෙනවා ප්‍රබල ස්වාමින් වහන්සේගේම ශ්‍රීශරීරය දෙව්‍යාස ප්‍රසාදය. ඊළඟ ප්‍රසාධනිධානය. අනුිට ැතිවුණනත්, පෝෂණේද අපට ලැබෙනවා ඊට පස්සේ පෝෂ්ණයත් එෙක් මේ පුචේකා ඇත්තැම් පුචයකි වැඩිවිට පත් වෙලා සමාජයේ හවුහරනක් තේරිල හොඳ නරග තේරුම් අරගෙන සමාජ ගතවෙන්නට ඇද්දි වැඩුණු පුද්ගලයකුට ලැබෙනවා වැඩිහිටියයෙකුට ලබන ප්‍රසාධනිධානේ අබෘධියෙන් ලබන්නාව ආලේපෙ අවුරුදදි්‍යයාලේපය. ඉට පස්සේ මේ ජීවිතයයක්ත් එක් ගමන් කරද්‍යපි මානසකෝ වැටෙනවා. එක්තරාවිදිියක අපි අධ්‍යාත්මිකෝ වැටනෝ අධ්‍යාත්මිකව රෝගී තත්වය ඉද්දි මේ රෝගී භාවෙන් පාපේ නිසා ඇතුලාන්තයේ කරන්නාව රෝගි භාවෙන් නිරවුල් කරන්නට රෝගයේ සුව කරන්නට තවත් සක්‍රමේන්තුවක් මුදාහරිනවාස්භාව. ඒ තමයි සමගි සන්දහනයේ ප්‍රසාධන දහනය නොත් පාපුච්චාරණයීම. ද මේ අතරම ගොඩ දෙනෙක් මේ වෙනකොට ලබාගෙන ඇති. හිට පස්ස අපි අවුරුදු විස් සහ ඒ ආශ්‍රයේ වය ශරදිය අපි ජීවිතයේ තීරණ දෙකක් ගන්නවා. ජීවිතේ වැදගත්ම තීරණය ගන්න අවස්ථාව. එක පැත්තක් තමයි විවාහය කියෙන සක්‍රමයෙන් තුවාශිර්වාදකාර බන්ධනය. අනිත් පැත්ත තමයි පූජාතවරය කියන සක්‍රමේතු. ඔය දෙකම ලබාගන්නට බෑ සාමාන්‍යෙන් ගත්තු කලාාතුරකින් අවස්ථාතියන ඔනත් සාමාන්‍ය ජීවිතයේ මේ දෙකෙන් අප එකක් තෝරාගන්න ටෝනිින්. පි දන්නවා වාහජීවිතය ශුද්දවන්ත ජීවිතයක් අද සභාවේ සියයට අනු නමයකට වඩා වැඩි ප්‍රමාණයක් ජීවත්වෙන්නේ මේ ශුද්ධෝ සක්‍රමේන්තුව තුළ ආශිර්වාාධකාර බන්ධනයකයන්නේ පවුල් ජීවිතය තුළ අපේ ස්වාමින්න් වහන්සේ දුන්නු මේ බලය යන්න ඔබ වරුදධනය වෙලා යිදා ආබ්‍රහම්තුමාට වන්හන්සේ කිව්වා ආකාසේ සහ පොලවේ තාරකා සධූවිලි වගේ මම මහා පරම්පරාවක් ඔබෙන් ජනිත කරවනවා. නිසාද ඔබ මම කියල කෙනෙක් මේලෝකයටට ජීවත් වෙලා ඉන්නේ අප ආදර. අම්ම තාත්තට පින් සිදුවන්නටයි. ඔවුන් මේ විවාහ ජීවිතය තුළ විශ්වාසවන්තව ඒකත්වයෙන් සහෝදරත්වයෙන් අකණ්ඩත්වයෙන් හිටපු නිසා තමයි දරුව බිහිවුණේ. දරුවන්ව විනාශ නොකර දරුවන්ව ඇති දැඩි කරමින් මේ සක්‍රමේන්තු ජීවිතයක් තුළට යන්නට යොමු කරන්නට ඔවුන් තමාගේ ජීවිත පරදුවට තබා තමාගේ පවල් ජීවිතයට ස්වාමන්වාස දුන්ු මේ ආශිර්වාදය මේ කානානුවර සිද්ධියත් එක්ක ඒ ආශිර්වාදයක්ත් එක්ක දුන්නු පවුල් ජීවිතය නැතිේ ුද. සක්‍රමේන්තුවට පින් සිදු වන්නටයි. ඒවාගේම තමයි දහසක් අතරින් තෝරාගෙන. ස්වාමින් වහන්සේගේ මිදිුවනේ සේවයට. අද මම් මෙතනෙන්නේ ඒ ස්වාමින්න්වහන්සේ දුර්ුවල දුබල මාව උන්වහන්සේගේ උත්තම පූජකත්වය සක්‍රමේන්තුවට ආරාධනාවක් ලබපුනි සයි. අර ජවාම්තුමාගේ පාලස්නි පරිචේද දසේ කෙනවා වගේ මම තෝරාගත්තේ නෑ සමිඳදුනි ඔබවහන්සේ දුරුවල දුබල මාව තෝරාගෙන පත් කලා. මොකොද ස්වාමින්න්වහසේ දන්නවා බැටලුවන්ට මේ inග අවශ්‍යතාවයක් තියෙනවා සපුරාලන්න අහිංසකව වේදනාවෙන් තුවාල වෙලා මංමුලා වෙලා අසරණ වෙලාද සමාජය දන්නවා බොහොම වේදනාත්මක කාල පාසියක් විශේෂන් මේ ශ්‍රී ලංකා භූමිය මහුණ දෙන්නේ හැම තැනින්ම වේදනාවේ කෑමොර දෙන්න උද්ඝෝෂණය අරගලය හඬ ඇසන මොහොතකදි ස්වාමින් වහන්සේ ඒආපත් හිඳෙර කෝමද මේ තුවාල වෙච්ච පොඩිවෙච්ච බැටලුවන්ට සැබෑ ආදරය කරා සැබෑ සංරක්ෂණය කරා යොමු කරන්නට ස්වාමින් වහන්සේ දාසක් අතරින් දුර්වල් අපි වගේ චරිතත් තෝරගන්නවා සභාව අස්වත්දන්නට ස්මින් වහන්සේගේ සේවය මිනිස්සු අතරට ගෙනියන්න. ද මේ දෙකම තෝරාගෙන අපේ ජීවිතයේ සැදෑ සමයට අපි තිකෙන්තික තිකෙන්තිික ඇතුළු වෙනවා. ඒ මරනාසන්න වෙද්දි ලෙඩ රෝගින් අපි ඔපපල වෙලා එද්දි සවත් සභාවේ අවසාන සක්‍රමයේන්තු. ඒ දවස්වල නංකිවේ මේ අන්තීම ආලේපය කියල නමුත් දැන් අපි ඒ වචනය පාවිච්චි කරන්නේ නෑ අපිදැ කියන්නේ එකට රෝගීන්ට දෙන ආලේපය. දැ මේක දුන්න ගමන්ම රෝගියා මෙියයයි දෙන්න නෑ ගොඩක් වෙලාවදි. ඕ ප්‍රාණය ලබ නොයි. එකකැනෙ ාරීරීක අසරණ වෙලා උත්පල වෙලා මරනාසන් වෙලා හිටියත් මේ ශුද්ධෝ තයිලි ආලේපය තුළ මේ රෝගියාව නැවත. ානවත් කරනවා ඒ වගේම මරණයට සූදානම් කරනවා. තිැම් බලන්න බෝම ලස්සනට මේ සක්‍රමේන්තු හත එකින් එක ආරම්භය නැත්තම් උත්පත්තියේ සිට මරණය දක්වා විකාශනය වන ආකාරිබොම ලස්සනට අපට කියන්නට පුළුවන්. ඇෙති මේක ස්වාමීන් වහන්සේම මේ ජනතාවව පාරිශුද්ධක්ත්වය කරා ගෙනයාමට මේ පූජකවරුන්සා ඊට ඉළින්ඉන්න උදව අරහා මේ සක්‍රමේන්තු ජීවිතය. මිනිස්සුන්ගේ හදවත තුළට ඇතුළු කරනවා. ඉතින් අපි සක්‍රමේන්තු ගැන කතා කරද මේ ප්‍රධාන කොටස් දෙකක්. ඒවාගේම මලවුන්ගේ ප්‍රසාධ නිධාන හැටියට අපි ප්‍රසාධ ෂ්නාාපනය ස පාපුච්චාරණය මොක දෙතනදී. අපි ඉෂ්ටවරක් ප්‍රසාධ අහිමිකරගත්තාව නැවත. ඒ ප්‍රසාධ ශස්නාාපනය ජම්මපාපයෙන් අපි දෙවන් වහන්සේ යාාදරේ නැතිවෙලා නැවත ඒ ප්‍රසාධ නිධානය තුළින් ඒ ඉෂ් වරප ප්‍රසාදයට ඇතුළුව වෙනවා. පාපුච්චාරෙන් අපි පාපය නිසා යකා අපිව පරීක්ෂාවට යොමු කරලා මරණය කරා ගෙන ඇ්දි. ඒ සක්‍රමේන්තුවෙන් ඒ මරණෙන් ජීවිතය කරා ගෙනයනවා. නිසා තමයි මේකට ඔය නම පාවිච්චි කරන්නේ මලවුන්ගේ ප්‍රසාධ නිධානය කියලා. ඉතුරු පහා අපි කියනවා ජීවතුන්ගේ ප්‍රසාධ නිධාන එතැනද මිෂ්ට වරප ප්‍රසාද අපි හමෝටම තියෙන අඩු වැඩි වශෙන් මේක තිකෙන්තික වැඩිදි වුණු කරන්නට මේකෙන් ලැබෙන පන්නරයසා තල්ලුව. දකර අපි මේ සක්‍රමීන්තු ගැන කතා කරද මෙවිදී භාවිතාවන ද්‍රව්‍යියන් සහ රූපය කාර්ණ දෙකත්ති නවා මේ ද්‍රව්්‍යියන් තම අපිදන්න විශේෂෙන්ම ප්‍රසාධස්නාාපනය ඉඳලා දිග හැරීමේදී ප්‍රසාධ නිධාන තුන කැර පාපපුච්චාරණ ද අපි ද්‍රව්‍යයක් කියලදයක් පවිචි කරන්න නෑ. වගේම අපි විවාහයේදී අපි ආශුද්ධෝම වතුර ආරබ භාවිතා කළත් න විශේෂාකරින් ප්‍රසාද ස්නාපනයේදි තමයි අපි තයිල්ලයන් දෙකක්ම භාවිතා කරන්නේ. යිල්ලියන් භාවිතා කරනවා ජලය භාවිතා කරනවා, පහනක් දල්වපු පහනක් පාවිච්චි කරනවා ඒවගේම සුදු වස්්‍රේ පාවිච්චි කරනවා. ඒදිවයා සප්‍රසාධය ලබද්දි පූප මිදිරස මිවතමයි අපි එකඒ සක්‍රමයෙන්තුවලද භාවිතා කරන ද්‍රව්‍යන් කියලා කියන්නේ. ජනිත් එක තමයි රූපය. රූපය කියන්න උදාාරණයක් කැටියට පාපුච්චාරණය නැත්තන් සමඟ සඳහනයේ ප්‍රසාද නිධානය ගත්තොත් අපි යම් කිසි දෙයක් පාවිචනත් රූපය අර පියතුමා පාවිච්චි කරන වචන්න නැත් ප්‍රෝ් ඇබ්සලූජන් කියලකෙනවා. ඒ අවසාන ආශිර්වාදය සමාවදීමේ යක්ඥාව තුළ ඒ විරසක වෙලායිච්ච දෙවියන්සා මනුස්ස්‍ය අතර විර සිටිය මානවයාව නැවත දෙවියන්නා හාදු කරනවා. ඒ පාපුච්චාරණය පස්, පාපුච්චාරණ කළයින් පසු පියතුමාගේ අවවා ධ අනු ශාසනත් සමඟ අවසානයේදී ඒ දාානය කරන්න වූ ආශිරවාද මේ වචනවාග්මාලාව. එිනිසා මේ දෙක තමයි ගොඩාක් වෙලාවට අපි හැම සක්‍රමේන්තුවක් තුළින්ම භාවිතා කරගන්න නැත්තං උපයෝගී කරගන්න.ඒවගේ මීළඟට අපිමු මේ ප්‍රසාද නිධාන, ප්‍රධාන වශයෙන් වර්ගී කරණයකට අපේ භහාවනාවට අපගේ ඉදිරි අධ්‍යහනය කටයුතුවලට පාහසු වෙනආකාරෙන් වර්ගී කරනයක් කරලා තියෙන වර්ග තුනකට. නැත්තං කොටස් තුනකට ඕ අපිට බෙදා වෙන් කරන්නට පුළුවන්. ඒෙන් පලවෙනිම කොටස තමයි ආරම්භක ප්‍රසාධ නිධාන. න මෙතැද අපි අපි දන්නව පලවෙනිම එක වැදගත්මදේ තමයි ප්‍රසාදස්නාපනය අප ආරම්භ උත්පත්තිත් එෙක්ක. ඊට පස්සේ තමයි අපි අන්නේ දිව්‍යා ස ප්‍රසාධය ශාරීරීක අධ්‍යාත්මික පෝෂණය ඒත් එක්කම අප යනවා අභුවිුෘධී ආලේපය එක ය කිස්තු බටයෙක් බටිච්චයක් වෙලා සමාජ ගතවීම. දැ මේ සක්‍රමේන්තු තුන තමයි අපි කැන්නේ ආරම්භක ප්‍රසාද නිධහන කියලා. තුරො දෙවෙනි කොඩසට අයිති වෙන්නේ සුවය ලැබීමේ ප්‍රසාද නිධාන. ශාරීරීක සුව එක පැත්තකින් අනිත් පැත්තෙන් අධ්‍යාත්මික සුවය. මේ අධ්‍යාත්මික සුවය තමයි පාපුච්චාරණය තුළදී අපට ලැබෙන්නේ. මේ කතෝලික ඔබට මට විතරයි මේ මහංගු අවස්ථාව ලැබිලා තියෙන්නේ. නමුත් අවාසනාව කට වගේ අප ඉදිරයේ නිසාකච්චා කරමු මේ සමගි සන්ධානය ප්‍රසාධ නිධානය ගැන කතා කරත් ඇත ගොඩ දෙනෙක් මේ විශ්වාසය ඈතින් ඇතට ගිහිල්ලා. විශ්වාසය අඩු වෙලා. ඒ දෙවියන්න අපිට සමාව දෙයි කියන ඒ විශ්වාසත තුළ ඉන්නට මිනිස්වාද අප හොසත් වෙලා. එනිසා මේ සුවය මිනිස්සු ප්‍රතික්්ෂේප කරනවා දැනුවත් පහෝ නොදැනත්ව අධ්‍යාත්මිකව තුවාල වෙච්ච මෝතකදි අනිවාර්යම අපිට ඔසුවක් වගේ ස්වාමන් වහන්සේ දිලා තිනමි ලස්සන සක්‍රමේන්තුව ලබාගන්නට ඇයි අපි තවමත් ප්‍රමාද. එතකොට ඊළග ප්‍රසාධ නිධනය තමයි සවදානය ප්‍රසාධ නිධානය දෙවැනි අධේර. අවසාන නැත්තං ෆරෝගීන්ගේ ආලේපය. දැ මේක අධ්‍යාත්මකට වඩා ශාරීරීක බොත්ඵල වෙලා මරණාසන්න වෙලා තමගේ සැදෑ සමේ අවසාන් අදියටට එද්දි. අප ලබා දෙන්නව් ලබා ගන්නව් ඒ එතනිදු අධ්‍යාත්මික පෝෂණයක් ලබනො වගේ ශාරීරීක සුවයකුත් ලබනොවා මේ රෝගීන්ට දෙන්න ව් මේ වර ප්‍රසාධීය ප්‍රසාධ නිධානය තුළ එතුොර ඊළඟතුන් වෙෙන කොස්සට අයිතිවෙන්නේ සේවක නැ සේවය සඳහා යුදාගන්නා ප්‍රසාධ නිධහන. එතනද අරම කලින් කිව්වා වගේ. පිියන්න පුලුවන් අවසා දෙක් එකක් තමයි පවල් ජීවිතය පවුලක් හැටියට ශුද්ධවන්තව මේ ගෙන්දගම් පොළොය අඩිය ගහල් අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් දරුවෙක්ගේ භූමිකාාව කොහොමද රංඟපාල මේ සමාජයට ලවනක් වෙන්නේ සමාජයට පුංචි පහනක් වෙලා ආලෝකය දෙන්නකෙනෙක පවුල් ජීවිතයාදී තාමත්ම කර්කශ්‍යක දුර්භික්ෂ හමුුවේ කඩා වැටීම් වලට මුහුණ දීරතියෙන සමාජ රටාවක ස්වමින් වහන්සේ ආරාධනා කරන යහපත්. පක් මවක් වෙලා දරුවන් සමග මේ ශුද්දෝ පවුල නාසරයතයේ ජීවත්වුණු ආකාරයට දේවම්ම වගේ ජුසේඋන්හන්සේ වගේ ඒ අදරු ජේසු වගේ ජීවත්වන්නට ආරාධාන කරන පලවෙනි පැත්ත. දෙවෙනි අධීර තමයි මේකත් සේවයක් පවුල තුළිවුත් අමතාත්තා දරුව කරන්න සේවයක් ඒවාගේ තමයි පූජකවරේ. පූජකවරේ නැමති සක්‍රමේන්තු අර කිහිපද දෙෙකව තෝරාගෙන ස්වමන් වහන්සේදා ගෝලියෝ දුොලොස් දෙනෙකුගේ ආරම් කලා වගේ තමාගේ ධර්ම යාාත්‍රාව මේ තෝරාගත්තු අය ද්වන්තයවනෙමයි පවකායෝ පුදුමාකාර පිදන්නවා ගෝලෝ දලස් දෙෙනගේ ජීවිත කතාාව ඔබ කියවල බලද්දිී ඔත්තනටපු හැම කෙනෙක්ම වගේ පුදුමාකාර චරිත නමුත් ස්වාමින් වහන්ස බලන්නේ මේ බාහිරෙන්න්නේෙමෙයි. අපි ගෙනවන්නේ මේ බාහිර දේවල් නිතරම අපව රවටන සුළුයි කියලා ඉස උන්වහන්සේ බලන්නේ ඇතුළන්තය අභ්‍යන්තර අර ධවිත්කෙන කීර්තිමත් රජතුමාව තෝරා ගනිද්දි උන්වහන්සේ බැලුවේ ඒ ඕගේ බාහිර පෙනුව දිානෙයි පිරන්ස ෝල්වේ ඩිසපටියව කෙල ඉංග්‍රසියන් කියෙනන මේ බාහිර පෙනුව නිතරමාපිුව රවටන සුළුයි. වෙරපුුණ ලස්සන රූපයකින් මම තමයි හපනා ම තමයි ජගතා කියලා කිය නමුත්ස්වාමන් වහන්සික කියැන නහැ මූ ඇයව ප්‍රතික්ෂේප කලා. ඔ ඔබ නොදන්නා විදිහට ඒ පෞකාර පුද්ගලෑව ස්මින්න්වාන්සේ තෝර ගණන්න්නේ වගේ. අපි හැමෝවම ස්වාමින් වහන්සේගේ මිදියෝ එනයට සේවයට සඳහා තෝරාගත්තේ. අපේ හුදු දක්ෂතාවයක්, කුෂලතාවයක්, තලෙන්තුවක් හැකියාවක් නිසා නොව ස්වාමන් වහන්සේ. ඔබ මා වෙනුවෙන් විශේෂ වූ සැලැස්මක් තියෙනවා. අනේ නිසයි මේ සඳහා තෝරාගෙන යවන ලද්ව. නිසන් වහන්සේ මේ සුද්ධෝ සක්‍රමේන්තුවට ආරාධනා කරනවා. ඒවගේ අපි දන්න මේ සක්‍රමේන්තු කතා ගැන කතා කරද්දි. මේ භාවිතාවන්නව තෛල්ලයන් සනුක ජීවිතයේ එක වතාවක් පමණක් ලබාගැන පුළුවන් සක්‍රමේතු තියෙන. ඒමකද ඒක තමයි අපිට ලේසියෙන්ම දෙන්නට පුළුවන් උත්තර ශුද්දෝ තයිලේ නැත්තැයි එSC කියලා සේක්‍රඩ් ක්‍රිස්මා තයිලයේ භාවිතා කරන සක්‍රමේතු තියෙන්නේෙ තුනයි. ඔය තුන විතරයි ජීවිතයේ එක වතාවක් පමණක් ලබාගන්නට පුළුවන් සක්‍රමේන්තු. එයින් හිඟි කරනවා අපේ ආත්මේ නොමැකන ලාංචනයක් සනිටුවන් වන සක්‍රමේන්තු. ඉන්ඩෙලිබල් සයින්. කක්දක පලමිණීමම සක්‍රේතුව තමත් ප හෝම ලබාගන තියන බෞතිස්මය. එතකොට ඊළං සක්්‍රේන්තු හට ගන්නඩ පුලුවන් අභවිරුදි්‍යයාලේපේ ගොඩදනෙක් ලබාගන්න අවරදු දාාතුනට වැඩි. එතකොට තුවැනි සක්ක්‍රමේන්තු තමයි ශුද්දෝ තයිලයි නාලේප කරන කිහිප දෙෙකොට විතරයි පූජකරේ සඳා තෝරාගන්නායට විතරයි. ඒ සක්‍රමේන්තු නැත්තන් මේ තයිල්ලේ නාලේපය ලබන්නට පුළුවන් වෙන්නේ ඒ පූජකවරය. ඔය සක්‍රමේන්තු තුන විතරයි ජීවිතේ එක එක වතාවක් පමණක්. ලබා ගන්නට පුළුවන් සක්‍රමයේන්තු හැටියට අපි හඳුන් වන්නේ. එතකොට කෙනෙකුට අන්නට පුළුවන්. එතකොට පාද මේ විවා බදිින්න පුළුවන් දෝන තරම් එකවතාවක් විතරයිනි සභාව අපට තීරණය කර ලතියන්නේ. ගොරක් කවෙලාට මේ පොඩ්ඩක් අපි පැහැදිලි කරන්නට අවශ්‍යයි. මොකද විවාහය කියන්නේ තොව එක වතාවක් පමණයි සභාවි නීතිරීතියනුව විවාහවෙන්නට පුළුවන්. ඇබැ එතනද අපි මේ ශුද්ධෝ තයිලේ පාවිච්චි කරන්නේ හැ. ඒ වගේම මෙතනදී දැන් විවාහවෙලා, ඒ ස්වාමි පුරුෂියයා හෝ භාර්යියාව මියෑදුනොත් අන්න එතකොට ඒ සක්‍රමේන්තුව නැවත ලබා ගන්නට පුළොමුකොද ඒ පාර්ශව එක පාර්ශවයක් මෑදුනයින් පස්සේ මෑදුනොත් ඕට ඕෝ ඇයට පුළුවන් නැවතත් නිත්‍යානුකූලව විවාහයක් සිදුකර ගන්න. එතකොට එකපතාවක් නෙමේ දෙවෙනි වතාවිදිත් විවාහයට ඇතුළ වෙන්නට පුළුවන්. එනි සතමයි එකම එක වතාවක් පමණක් ලබාගන්නා සක්‍රමේන්තුවල විශේෂත් වෙතමයි අර ක්‍රිස්මාතයිලේ ශුද්දධෝ තයිලයෙන් ආලේප කරනු ලැබීමඉතින් එනිසාම නොමැකෙන ලංචනය. ජීතයට ඇතුළු කරගෙන මේ සක්‍රමේන්තුවල පූර්ණඵල ලබා ගනිමු. වගේම තමයි තවත් අපි කතා කරන මේ මරණය පාපයක් එක්ක අපි සක්‍රමේන්තුවක් ලබා ගනිදදිමොකොද වෙන්නේ අපේ ජීවිතය ගොඩාක් වෙලාට තුයාල වෙනවා පවුල්ල තුමා බෝම ලස්සනට එක කොරින්ති එකොලහේ විසි හතේදී මෙන්න මෙහෙම කතාවක් අපිට බ පැබිරි කරනවා රාත්‍රි භෝජනයක්ත් එක්ක දිගහැරෙන පනිිවිඩිය උවහන්සේෙනවා ඒහෙන් නුසුදුසු ලෙස ස්වාමින් වහන්සේගේ මේ රොටී වලඳන. මේ කුසලානෙන් පානය කරන කවරෙකුවද. එසේ වැලඳීමෙන් හා පානය කිරීමෙන් ස්වාමින් වහන්සේගේ ශරීරයට හා රුදීරයට විරුද්ධව පවකිරීමේ වරදේ වරදකරුවෙකු වන්නේ. තැම් බලන්න. අපි නුසුදුසු ලෙස සක්‍රමේන්තුක් ලබාගනිද ්‍යතං. පෞකාරකම, මරණිය පාපයක් එක් සක්ක්‍රමේතු ලගෙනට ඇති කොඩක් වෙලාට අපේ දකිනවා දදිවවැ ස ප්‍රසාධයකනේ ශුද්ධ සක්‍රමේතු බාගනට ය අපේ ද ලපුතාල සමහර වෙලාට සති ගනන් ඉරිද පූජාව වලට හේ එන්නේ නැතු කිසිීම දේතුවක් නැතිව. මාරයාලට අම්මල කියන පුතා නිදිියගන්න දුව නිදියගන්න නිර්ධ විතරයි පාද එනිස පෝඩක් නිදිියගත්ත දෙ කියලා මේ වගේ පුංචි පුංචි කාරණ අනිසා බලන්න අපි ශුද්ධෝ සක්‍රමේන්තුවක් එෙම පිටින්ම අමතක කරයා දන්නේ නෑ අපි තුන්වෙනි පනතතිකයන ඉරුදිනත් නයමංගල්ල දිනත් නිවාඩ වලංගු කරලා ස්වාමින් වහන්සේට දෙන්නේ කියලා මේකුල් අපි ඉගෙනගන්න තියෙනවා හැබැයි මුහකුරා අද්‍ය අම්මල තාත්තල සමාහර වෙලාවට දරුවන්ට මේකේ තියෙන වටිනාකම කියල දෙන්නේ නෑ.හිංසක දරුවත් සමාරලාට අහිසකත්නෑ නමු ඒගොල්ලෝ මහකුරා ගයාානන් තමුන්ට යුතුකමක් තිෙනව වගකීමත්තිනො මේකේ වටිනාකම අවබෝධ කරගන්න. එක පාරට මැවිල්ල අපි ජේසෝ ලබා ගන්න. අපි දන්නේ නැහැ. අපි ලොකූ වැැක්දක් කලා තිනිසා හොඳමදේ තමයි පාපුච්චාරණයක් කරලා සමාව ලබාගෙන ස්වාමින්න් වහන්සේ ආදරයට ඇතුළු වෙන්න. පෙරදිග සභාවෙදී. මේ සක්‍රමීන්තු තුනම. එක පාර්ටම දහනය කළ. ප්‍රසාද ස්නාාපනය අභුෘධ්‍යාලේපය සහ දි්‍යයා සප්‍රසාදිී. නමුත් අපි ආරම්භ කරන අපේ රෝමාණු පිළිවෙෙත් අනු අපිදන්නවා මුලින්ම පුංචි එක කාල ද යක් තමයි අපි ප්‍රසාධ ස්නාාපනති පස පුංච සූදානමක් තියෙනවා. සූදානමකින් පස්සේ සප්‍රසාද ලැබීමම සසාභවිුරු දියාලේපය. තරම සක්‍රමේතු කියරමේ ග්‍රීක වචනය තේරම තමයි ගිවිසුම. නැත්තම් කොන්තරාත්ථක චතරාවිදිියක මේ දෙපාර්ශවයක් අතර වෙන ගනු දෙෙනුවක්, එක තැන්පත් මුදලක් තියෙනවා. ඒක ද්‍යවස්ථානයක තමයි තැන්පත් කරන්නේ. මේ ගිවසුමක් යෑන පාර්ශව දෙකක් අතර ඇති වෙන ගනු දෙෙනුවක්. එක පාර්ශවයක් ගිවිසුම කඩකලොත් මොකද වෙන්නේ. ඒ තැන්පත් කරන මුදල, සභාවට නැතන් දෙවස්ථානයට සතු වෙනවා. එතකටඒ ශුද්දෝ මුදලක් හැදියට දේවස්ථානීම නතර වෙනවා. නමුත් මේක මේ මුල්වරට මේ සාක්‍රමෙන්තුම් සක්‍රමේන්තුූ කියන වචන පාවිච්චි කරන්නට විචි කලේ ිස්තුවර්ෂ හටේසිටේ එකසිේ විසි දෙක්ක දක්වා ටර්ටූලියන් කියන සබහ ධර්මදරයාගේ කාලයේ පටන් තමයි මේක සභාගත වන්නේ. නමු තිේ දන්න පාලෝස්නි ශතවර්ශයේදදි මමාටන් ලූතකින් කැල්වින් කියන පුද්ගලෝ. ඔවුන් ප්‍රකාශ කල ප්‍රසාධ ස්නාාපනය සසා ධදිවය ස ප්‍රසාධය පමණයි ිස්තුන් වහන්සේ විසින් ස්ථාපිත කලපු ප්‍රසාධනිධාන නමුත් ඊට පස්සෙබ. අප මේ සක්‍රමේන්තු කියන වචන අපි භාවිතා කරන්නේ නැහැ දි්‍ය අලුත් ගිවිස්මේදී. නමුත් විශේෂෙන් ඩිඩාගගේ කියෙන ග්‍රන්තේ මේක විශ්ලේෂණය කරනවා. ඔබ කියවගෙන ඇද්දි ක්‍රස්තුවර්ශ විසි හතේදි ප්‍රසාාධශස්නාපනය ඒවගේ දිව සප ප්‍රසාය අපි න අන්තිම රාත්‍රි භෝජනය දිගහරීමේද න්වහන්සේ ස්ථාපිත කලයි කෙලේේ සඳහන්මවා. ඒවගේම සමදර්ශක සුවිශේෂකවල අවසාන පරිච්චේද. අවසාන ගන්ත න් වවාන්ස ස්වර්ගාතය රණ වෙදී යන්න මුළ ලක පුරාම ගොස්. බෞතිස්ම ස්නාපනය කරන්න පියානන්ගේද පුත්‍රයාන්ගේ ශුද්ධාත්මයනන්ගේද නාමෙන්. ඉට පස්සේ ක්‍රස්තුවර්ශ එකසිය පහාට එද තමයි පව්කමාවේ ප්‍රසාධ නිධානය. තැනදිීත් අපිදන්නවා මතෙව් දහටේ දහට ඔබ. පොවේ යමක් බඳුු ලබන්නේද ස්වර්ගේදත් මල් බදිනු ලබන්නේ. මුදනු ලබන්නේද ස්වර්ගේයේදිත් මුදනු ලබ නිය කියන මේ බලය පේදුරතුමා රා සභහගත කරනවා. යවගේම පහ විස්ස ලෝක්තුම අංශභාග රෝගියයාටඋන්වහන්සේ. සමාවදෙනවා ඉති පස්ස කිස්තුවාර්ෂ දෙසිීයට එද්ද පූජවරයසාහ රෝගීන්ගේ යාලේප පූජකවරයක් අර සක්‍රමේන්තුවත් එක්කම අන්තිමරා්‍ර භෝජන අවස්ථාවවිදන් වහන්සේ ස්ථාපිත කලා එවගේ ජවාන්තුමාගේ දාහත්වනි පරිච්චේ දේත්ම උත්තුම පූජක යයක්ඥාවතුර සම්පින්ඩනය වෙලා තියනවා. රෝගීන්ගේ යාලේපෙ තාත් ප්‍රබල අපි දකිනවා ජාකොප්තුමාගේ පස්වෙනි පරිච්චේදය දහතුන සභාවින්න වැඩිහිට එක්කෝ ගෙන්න්නලා. රගී පුද්ගලයාගේ හිසමතා අතතබා යඥා කිරීම. ඒගේ ක හර සියදි ආශිර්වාද කාර බන්්ඩනය තියන ප්‍රබලත් විශේෂයෙන්ම පවුලතුමාගේ පිස්රගේ පහේ විසි එකේදලා. මේ දෙවියන් වහන්සේ එක්කරණය කිසිම බලවේගේකට විනාශ කරන්නට ඉඩ දෙන්නට එපා. ඒවගේ අපිදාා ආශීර්වාදකාරබන්ධි පස්සේ අවසාන ප්‍රිස්තුවර්ෂ දහයේදී තමයි මේ අබුල් ද්‍යයාලේපය කියන සක්‍රමේන්තුව ඉතිහාස ගත වන මේක. ටරෙන්ට් මන්තරන සභාව නැතන් ත්‍රදන්තියානු මන්ත්‍රණ සභාව මගින් ප්‍රකාශයට පත්ලමේ සක්‍රමේතු හතම ස්වාමීන් වහන්සේ විසින් ස්ථාපිත කළයි කියලා ෝම සක්වන මුනින් දරැත්කන මේ එක ඩිරෙක්් යන් ඉන්දිරෙක්ලි ස්වාමින්න් වහන්සේ විසින් ස්ථාපිත කලයි කියලා. ති මේක තමයි අපි අද ආරම්භයක් ැටිට මේ සක්ක්‍රමේන්තු ගැන කතා කරන්න. නිසා පරිනත භාවයට ඇතුළ වෙන ස්වාමින්න් වහන්සේගේ දීපුමි තුම් දීමමනාාතු අපි ඉදිරියට එකින්නක විශ්ලේෂනාත්මකව අපගේ ජීවිතය ඇතුළ කරගනි ඒ. ඔබ පරින්නත පුද්ගලෙක්මින් සභාවට සමාජයට මූන දෙන්නට ස්වමිණවහන්සගේ ආදරයෙන් කිරේවායි කියළමා මේ පින් බරදවසිදි ප්‍රාර්ථනා කරනවා ජෙසුපහිතයි.